සමාර කටම දැකල තින විවාහ වෙලත් ළමයි හදලා යාලා ඒත් ජීවත්වෙන නිකන් තනිවෙලාගේ ඩ්‍රක්ස් පැත්තෙන් හෙම ලොකොට මුකුත් කරලා නෑ කානිවල කියන අපේ ලයිෆ් එක ඉදිල දින කාසිම ඇතුලේ විඳින්න පුළුවන් හැම දෙයක් විඳලා ලයිට්ස් ඔෆ් සමීක්ෂණයක මුළු ලෝකෙම වැඩියෙන්ම සෙක්ස් කියන වචනේ Google කරන්නේ ලංකාවෙන් තමයි කියලා. ඇයි ඔබ විවාහ නොවුනේ? සමාජයට පෙන්වන්න කියලා මෙතන මේ දරු පවුල හදන්න ඕනේ නෑනේ. මම එහෙම විශ්වාස කරන පුද්ගලයෝ මට මේ එකතකින් ගණන් කරන්න පුළුවන්. ආගම නායකයෝ ඉන්නවා. එයාලත් ඒක ව්‍යාපාරික මට්ටමින් කරන්නේ. මම ඉපදුනේ කතෝලික පවුලක. මම හිතන්නේ ඒතිස්ලා කියන්නේ හරිම ප්‍රායෝගික ප්‍රැක්ටිකල් විදියට හිතන කට්ටියක්. මම ජීවිතේ ඒලින් කෙනෙක් දැකලා නෑ. මුහුද පීනන්න ගිහිල්ලා කරන්ට් එකකට අවු වෙලා තව පොඩ්ඩෙන් කරන්ට් එකත් එක්කම ගහගෙන ගිය දවසක් තියෙනවා. මේ එදා රන්දීර් විතාන කියන චරිතේ නැති වුණේ නෑ. අන්තිමට බැලුවම ඉතින් අපිට අපි විතරයි. සම්පූර්ණ නම රන්දීර් යසේන්ද්‍ර පිටාන. පාසල් ගියේ රාජකීය විද්‍යාල කොළඹ. ආගම බුද්ධ ධර්මයේ ෆලෝ කරනවා. ජාතිය විශ්ව පුරවැසියෙක්. රැකියාවක් කරාද? දැනුත් රැකියාවක් කරනවා. ඒ කියන්නේ සංගීතයට අමතරව මීඩියා ඉන්ඩස්ට්‍රි එක ඇතුලේ ව්‍යාපාර දෙක තුනක් කරගෙන යනවා. මීඩියා වලට සම්බන්ධ. මම නවසිලන්තයේ ඉන්න කාලේ ඒ වගේ ජොබ් එකක් කරා. මම ඒ කියන්නේ IT's ෆීල්ඩ් එකේ වැඩ කරා සහ ඇඩ්වර්ටයිසිං ක්ෂේත්‍රෙත් වැඩ කරා. BNS ලගේ يعني ප්‍රොඩක්ෂන් හවුස් එකක් තිබ්බා. ඒක තාම තියෙනවා. ඒ ප්‍රොඩක්ෂන් හවුස් එකේ පටන් ගැම්මේදී ඒකේ يعني ආර්ට් ඩිරෙක්ටර් කෙනෙක් කැරියට් වැඩ කරා. යස්. දැන් මොනවද තියෙන බිස්නස්? ගොඩක් මීඩියා වලට සම්බන්ධව තමයි. ඇඩ්වර්ටයිසිං එතකොට කන්ටෙන්ට් ප්‍රොඩක්ෂන් ඔය ටික තමයි. මොනවද අධ්‍යාපන සුසුකම්? මම කියන්නේ විශ්වවිද්‍යාල ගියේ නවසිලන්තේ ඔක්ලන්ඩ් වල ඔක්ලන්ඩ් යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලොජි. ඉතින් ඒකේ මාස් කමියුනිකේෂන් ඩිග්‍රී එකක් කරා මම. පොමාදරින් පිළිගන්න ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. රන්දීර් කොහොමද නවසිලන්ත ජීවිතේ ලංකාව ජීවිතේ අතර වෙනස ඔයා කොහොමද දකින්නේ? සංස්කෘති දෙකක් කෙලින්ම කල්චර්ස් දෙකක්. ඒ කියන්නේ ඒකේ හොඳ නරක පැතිත් තියෙනවා නැත්තේ නෑ. මොනවද හොඳ? හොඳ කියන්නේ මම ලංකාවේ මේ දෙක මම කම්පෙයා කරන්න. ඒ කියන්නේ නවසිලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ රටවල් ගත්තහම සාමාන්‍යයෙන් ඒක සමාජයේ ඉන්නේ හැමෝම ඒ කියන්නේ එකම තලයේ එකම මට්ටමකම ඉන්නවා කියලා තමයි බෞතරයක් පිළිගන්නේ. ඒ කියන්නේ ඔය ජාති ભેද තමන්ගේ කියන්නේ ඉන්කම් එකයි තමන් කරන ජොබ් එක අතර ඒ වගේ කිසිම ඒ කියන්නේ ඩිස්ක්‍රිමිනේෂන් කියලා එකක් ඔතන නැහැ. රයිට්. ඔතන සාමාන්‍යයෙන් ඒ කියන්නේ බාසුන් නැ කෙනෙක් වුණත් IT කරන මනුස්සයෙක් වුණත් එකම මට්ටමේ ඉන්නවා කියලා තමයි සලකන්නේ. එතන ඔය පන්ති ભેදයක් කියලා දෙයක් නැහැ. ඇත්තරම නැහැ. මම ඒක සෑහෙන අගය කරනවා. ඇත්තරම කියනවා හැබැයි ඒකත් ඇවිල්ලා ඒ වගේ මට්ටමකට ඇවිල්ලා තියෙන මොකද එහෙ සාමාන්‍යයෙන් අර ඉකොනොමි එක ගත්තාම ආර්ථිකය ගත්තාම ඒක සෑහෙන දියුණුවයි. දියුණුව කියලා කියන්නේ බාසුන් නැ කෙනෙක් වුණත් ඒ කියන්නේ අපි කිව්ව දේන් ගියක් හදද්දී ඔය ගඩොල් එහෙම තියෙන මනුස්සයෙක් එයා සමහරලාට කියන්නේ IT කරන මිනිස්සෙක් හා සමානව මේ මේ සල්ලි හම්බ කරනවා ආය කරනවා. ඒ නිසා ඒ හැමෝටම නිකන් අර එකම විදිහේ කියන්නේ සප පහසුකම් තියෙනවා. ඒවා afford කරන්න පුළුවන්. හැබැයි ඒක ඇවිල්ලා ඉතින් ඒක first world country එකක්. ඉතින් ඒකේ තියෙන මම ඒ සෑහෙන ඒක අගය කරා. කොච්චර කාලෙ හිටියද? අවුරුදු 8ක්. හැබැයි මෙහෙම එකක් තියෙනවා මේ අපේ කට්ටිය ගත්තාම අපේ කියන්නේ අපේ කට්ටිය ලංකාවද ලංකාවේ කට්ටිය ලංකාවේ කට්ටිය ගත්තම මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ ප්‍රශ්න තියෙනවා. පන්ති ભેද තියෙනවා. දැන් ಜಾති ભેද, වර්ණ ભેද, පක්ෂ ભેද මුගක් තියෙනවා. හැබැයි මොන දේ වුණත් අර මනුස්සකම කියන දේ මට මම හිතන්නේ අපේ අපි මනුස්සකම කියන දේට පොඩක් මුල් තැන දෙනවා. රයිට්. සුඟක් ඔය බටහිර සංස්කෘති වල මෙහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙක් ගත්තම එයා හිතන්නේ හුඟක්ම හිතන්නේ රයිට් මගේ තමන්ගේ ගමන තමන්ගේ ගෝල් එක තමන් ගන්න ටික අර හරිනේ අර ඒක පුද්ගල මානසිකත්වයකින් ඉන්න එයා රයිට්. මම උදාහරණයක් කියන දවසක් ඒ කියන්නේ මම කියන්නේ එහෙ ගිහිල්ලා මේ හිටපු පළවෙනි අවුරුද්දේ විශ්වවිද්‍යාලයේ පළවෙනි අවුරුද්දේ මායි තව යාළුවෙක්ව ඇසයින්මන්ට් එකක් කරද්දී පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි ගියා එළියට කන්න. ඊට පස්සේ දැන් අපි ඒකේ බර්ගර් කින් එකකට හරි මොනවාද ඒක තැනකට ගිහිල්ලා දැන් අපි පොලිමේ ඉන්නවා. මේ මම ඉතින් මගේ කැම එකට ගෙවලා මම ඇවිල්ලා වාඩි වුණා.
ඊට පස්සේ මේ ඒ මනුස්සයතුමා මගේ ඉස්සරහින් වාඩි වුණා. වාඩි වුණා මට තේරුණා දැන් මෙයා කැම අරන් නැහැ. රයිට් මම කිව්වා ඇයි මේ? අහද්දි මම කිව්වා නෑ මෙයා මේ අර බැංක account එකේ සල්ලි නැහැ. මෙයා මේ මගේ අර කෙනෙක් salary එක තාම වැටිලා නැහැ. රයිට්? ඊට පස්සේ දැන් ලංකාවේ මනුස්සයෙක් කැරියට මට ඒක හරි අවුල්. මම කිව්වා ඉතින් එන්නේ නැහැ එහෙම නෙමෙයි මම වර ලන්ච් අරන් දෙන්න වම් අපි පස්සලාගේ එක මේ බෙරගමු. ෂෙයා කරගමු කියලා. ෂෙයා කරගමු කියලා. එයාටත් ඒක හැබැයි එයාට ඒ උදව් මගෙන් ගන්න හරි අවුල්. හරිද? මම කිව්වා නෑ නෑ ඒක අවුල් එහෙම හිටන් දෙපා ඉතින් මේ කියන්නේ ඩොලර් 5000ක් මේ විවිධම් කරන එක මෙතන මේ ලොකු මේ කාරණාවක් නෙමෙයි. හැබැයි එයාලා කියන හැදිලා තියෙන එක්තරා විදිහට කියන්නේ මගේ ප්‍රශ්නේ මම බේර ගන්න ඕනේ. රයිට් මේ මට සල්ලි නැත්නම් ඒක මගේ ප්‍රශ්නේ මට කාගෙන්වත් උදව් ඕනේ නැහැ. ඒක මම බේර ගන්න කියලා ඒ මානසිකත්වෙන් ඉන්නේ. කියන්නේ එයාට මේ කියන්නේ මගේ උදව් ගන්න කියන ලැජ්ජාවක් තියෙනව නෙමෙයි. මගේ උදව්වක් ගන්නවා කියලා නිකන් මේ අර මදිකමක් නෙමෙයි. මදිකමක් නෙමෙයි. ඔව්. ඉතින් ඒ අතින් බැලුවම මම හිතන්නේ කියන්නේ ලාංකිකයෙක් හැටියට මට ඒක ඒක මගේ ඒක මට ඒක ටිකක් අමුතු වුණා. ඇත්තටම කියනවා නම් කොමරි මේ මිනිස්සු ඉතින් මං හරි බලකල බලකට යාට දේ කොහේ කෑම අරන් දුන්න මේ ඒ විදිහට බැලුවම පොඩ අපේ කඩේ කියන අර මේ එකමුතුකම නෙමෙයි කියන්නේ ටීම් වර්ක් කියන එක. දැන් උදාහරණයක් ගත්තොත් රයිට් මෙතන පාරේ ඇක්සිඩන්ට් එකක් වුණාම වටේ මිනිස්සු කී දෙනෙක් ඔතන එතනට ඇවිල්ලා කියන්නේ උදව් කරන්න ඔක්කොම. දැන් දැන් සාමාන්‍යයෙන් බටහිර මේ රටක එහෙම වුණාම එහෙම වෙන්නේ නැහැ. ඔය නිව්යෝක් වල එහෙම අපි යද්දි අපි ෂෝ වලට එහෙම දැන් ලෝකෙ පුරා ගිහිල්ලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔය නිව්යෝක් වල කියන ටිකක් අර ටිකක් දියුණු නගරවල බැලුවාම සමහරවිට කියන්නේ ඔය පේවමන්ට් එකේ මිනිස්සු වැටිලා ඉන්නවා. කලන්තේ ඇදලා මොනවද කවුරුත් බලන්නේ නැහැ. ඔහේ යනවා. එයාලා බයයි ගිහිල්ලා මේ මොනරි කියන්නේ උදව්වක් කරන්න. ඉතින් ඒ වගේ කියන්නේ මේ සංස්කෘති දෙකක් සමහරෙන් රන්දිරාස මේ කල්චර්ස් දෙකෙන් මේ සංස්කෘති දෙකෙන් වෙස්ටර්න් සංස්කෘතියද බටහිර සංස්කෘතියද නැත්නම් මේ ලංකාවේ පවතින සංස්කෘතියද? ඇත්තටම කියනවා නම් මෙහෙමයි ওই දෙකේම මොනාරි කලවමක් යන්න පුළුවන් නම් ඇත්තටම සෑහෙන හොඳයි. හැබැයි ඔයා වැඩිපුර කැමති? වැඩිපුර කැමති? ඔයාට රිලේට් වෙන්නේ? ඒක පොඩ්ඩක් කියන්න අමාරුයි. ඒ කියන්නේ මට දෙකම ඇත්තටම රිලේට් වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. වෘත්තියේ පැත්තෙන් මම කැමති කියන්නේ සාමාන්‍යයෙන් ওই බටහිර සංස්කෘතිය පිළිවෙල කියන දේ ෆලෝ කරන එක. හරිද? හැබැයි කියන්නේ කියන්නේ මනුස්ස පැත්තෙන් අපේ සාමාන්‍ය කියන්නේ දකුණු ආසියාවේ ওই තියෙන සංස්කෘතිය මේ ලෝකෙ වෙන තැනක නැහැ. ඒ කියන්නේ යාළුවට කියන්නේ යාළුවට ඒ පවුලේ කෙනාට අම්මලා තාත්තලා ඒ දෙන තැන ගුරුවරයාට ඒ දෙන තැන සෑහෙන කියන්නේ උසස් දෙයක්. ඒ කියන්නේ මේ ඒක ලෝකෙ වෙන රටවල නැහැ දකින්න. කොටින්ම කියනවා නම් ওই බටහිර සංස්කෘතිය ලෝක ටිකක් ඒක නැහැ. ඒකම සෑහෙන අගය කරන අපේ මිනිසු ගැන. රන්දීරු, ඔයා කතා කරන්න අකමැති මාතෘකා මොනවද ලයිෆ් එකේ? මොකුත් නැහැ. කැමති මාතෘකා? ඕන මාතෘකාවක්. ඕන මාතෘකාවක්. අපි ලයිෆ්, සෙක්ස්, ෆුඩ් මේ තුන ගත්තොත් ඔයා කැමති මොනවද මාතෘකාව? ලයිෆ්, සෙක්ස් and ෆුඩ්. ලයිෆ්, සෙක්ස්, ෆුඩ්. ඔකේ. තුනම. වැඩි මම කතා කරනවා ඉතින් ලයිෆ් ලයිෆ් කියන මාතෘකාව පහසුයි. ඒක ඊසි. ජීවිතේ වැඩිපුරම දුක් වෙච්ච දවස කවද්ද? වැඩියෙන්ම දුක් වෙච්ච දවස මම හිතන අපේ තාත්තා නැති වෙච්ච දවස තමයි. ඊට කලින් ඒකත් නවසිලන්තේ වෙච්ච සිද්ධියක්. මුහුද පීනන්න ගිහිල්ලා කරන්ට් එකකට අවු වෙලා තව පොඩ්ඩෙන් කරන්ට් එකත් එක්කම ගහගෙන ගිය දවසක් තියෙනවා. මේ එදා රන්දීර් විතාන කියන චරිතය නැති වුණේ නැහැ. දෙවෙනිට තියෙනන්නේ ඒක. ඔබ ජීවිතේ කර්මය කියන දේ විශ්වාස කරනවද? අනිවාර්යයෙන්ම 100%ක් yes. මේනකොට රන්දීර් අදහන්නේ ආගමක්ද නැත්නම් දර්ශනයක්ද? දර්ශනයක්. බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. කොහමද ඒක හඳුරගෙන තියෙන්නේ කොහමද? ඒක හඳුරගෙන තියෙන්නේ සාමාන්‍ය කියන්නේ මම එක කියන්නේ ගැඹුරටම කියන්නේ ඉගෙනගෙන තියෙන කෙනෙක් නෙමෙයි. ඇත්ත කියන්න බෑ. ඔබ නමුත් ඔබ දකින විදිය. මම දකින විදිය. ඒ කියන්නේ ඒක හරි සරල විදිහට මම අරන් තියෙන්නේ. හැබැයි ඒ සරල සරල දර්ශනය ඇවිල්ලා මට කියන්නේ ලොකු කියන්නේ ඒක සෑහෙන මගේ ජීවිතය සෑහෙන වෙනස් වුණා. ඒක පොඩ්ඩක් ඔළුවට දාගත්තාම ඉතින් ඇත්ත කතාව ඇවිල්ලා මේ දවසක මම Facebook බලද්දී මේ Facebook වල නික ආටිකල් එකක් වැටුණා. ඒ ආටිකල් එක කියන්නේ කවුරුරි යුරෝපියන් කෙනෙක් ලියපු එකක්. 3 facts about Buddhism that will change your life. ඒ වගේ මාතෘකා දැක්කම ඉතින් කියවන්න හිතනවා නේද? ඒ කියවල බැලුවම ඉතින් ඕකේ ඔය දුක්ඛ අනිත්‍ය අනාත්ම කියන තුන සරල භාෂාවෙන් එක්ස්ප්ලেইন කරලා තිබ්බා.
එතරින් හටති රස්ට හිස්ට්‍රී එතරින් දමයිති මේ කියන ලෝකෙ දිහා බලන විදිහයි කියන්නේ ටියක් අපේ ජීවිත ගැන තියෙන අදහස් වේ ඔක්කොම ටික වෙනස් වුණේ පොඩ්ඩක් එතනින් පොඩ්ඩක් කොයි කාලෙද අවුරුදු 3කට කලින් අවුරුදු 4කට කලින් වගේ ඒ අවුරුදු 3කට කලින් බුද්ධඝම ඔබ හඳුනාගත්ත විදිහයි අදහපු විදිහයි අවුරුදු 3කින් පස්සේ බුද්ධ දර්ශනය අදහන විදිහ අතර වෙනස මොකක්ද ඔයිට කලින් ඒ කියන්නේ මම ඉපදුනේ කතෝලික පවුලක يعني පොඩි කාලේ බෞතිස්ම කරලා සන්ඩේ ස්කූල් යවලා ඊට පස්සේ අපේ තියෙනවනේ FS කමියුනියන් කියලා මේකක් ඉතින් ඒවත් කරලා ඔක්කොම කරලා සාමාන්‍යයෙන් කතෝලික පවුලක හැදෙන විදිහට තමයි මම හැදුනේ. ඒත් හැබැයි ඒ කියන්නේ මේ මම මේ කිසි ආගමකට බෙදොස් කියනව නෙමෙයි. හැබැයි මම මගේ මේ පෞද්ගලික අදහස් මම මේ කියන්නේ. මට ඔය කියන ඒ ආගම්වල තියෙන ඒ කියලා දෙන දේවල් සහ මේ කියන්නේ ඕක මට ඒකට කෙනෙක් කනෙක්ට් වෙන්න පොඩ්ඩක් අමාරු වුණා. ඒ ගැන ඇත්තම කියනවා කියන්නේ විශ්වාසයක් තිබ්බේ නැහැ. ඉතින් මම එක කාලයක් හිතුවා රයිට් මට මේ කිසි ආගමක් ඕනේ නැහැ මං ඒතිස්ට් කෙනෙක්. ලෝකේ තියෙන දෙයක් නේ මේ දවස්වල? ඔව් මම ඒතිස්ට් කෙනෙක්. මම හිතන්නේ මම තාමත් ඒතිස්ට් කෙනෙක්. එකම දේ ඔය ඒතිස්ට් කෙනෙක් කතන්දර දැන් පොඩ්ඩක් ඔය බුද්ධ දර්ශනත් එක්ක පොඩ්ඩක් පිළිවෙලක් කළා තියෙන්නේ. ඔව් මේ ඒ කියන්නේ මෙහෙමයි මම මට කියන්නේ ඔය ආගම කියලා දේ මේ කියන්නේ ආගම කියන දේත් ඒක මිනිස්සු හදාපු දෙයක් නේ රයිට් ඉතින් ඒක තියෙන්නේ සාමාන්‍යයෙන් ඔය මිනිස් ජීවිතයටයි අපි මේ තියෙන ජීවිතේට කියන්නේ අර්ථයක් දෙන්නනේ මේ ජීවිතේ මේක ඇති වැඩේ මොකද්ද කියනකනේ ඒක ආගමක් ගත්තොත් සමහර ආගම් වලින් කියනවා මේ ජීවිතය කියන්නේ ටික හොඳට කියන්නේ ටික කොහොමද කියන්නේ පින්වන්ත විදියට ගත කරොත් ස්වර්ගය යනවා ආෆ්ටර් ලයිෆ් එකෙන් වලට හුඟක් තියෙනවා බෙනිෆිට්ස් මොන හරි ඒ වගේ මේ කතන්දරයක් කියලානේ සාමාන්‍යයෙන් අපි මොකද නැත්තම් ඇයි ඉපදුනේ කියන මාතෘකාව වයාවී හිය කියන එකට උත්තරයක් නේ මේ ආගම් වලින් සපයන්නේ සාමාන්‍යයෙන් රයිට් ඉතින් මට හැබැයි මම ඇත්ත කියන මට චූටි පොඩි ප්‍රශ්න තිබ්බා මේක මගේ කියන්නේ මානසිකත් වෙන්න පුළුවන් මට ඔය දෙවිවරු අධහන කතන්දරේ චුට්ටක් අමාරුයි මට මේවා කරන්න. ඒක මට පිළිගන්න අමාරුයි. මම සාමාන්‍යයෙන් දකින්න දේ විශ්වාස කරන කෙනෙක්. නොදකින්න දේ විශ්වාස කරන්නේ නැහැ. නොදකින්න දේ විශ්වාස කරන්නේ නැහැ නෙමෙයි. අපි කිව්ව දැන් සමහර කට්ටිය කියනවා මේ අපේ මේ ඉන්න යුනිවර්ස් එකේ ඒලියන්ස් ලා ඉන්නා කියලා. මම ජීවිතේ ඒලියන් කෙනෙක් දැකලා නැහැ. රයිට්. හැබැයි ඒකේ මම කියන්නේ මම ඒක බිලීව් කරන්නේ නැහැ කියලා කියන්නත් බෑ. පොසිබිලිටි එකක් තියෙනවා 50-50. ඔය ආගම් එක්කත් කියන්නේ සාමාන්‍යයෙන් ඔය ටිකක් ඔය මිස්ටික් පැත්තක් තියෙන ආගම් ගත්තාම එතනත් මගේ විශ්වාසයල පොඩ්ඩක් 50-50. ඒ කියන්නේ මම කියන්නේ දෙවියන් වහන්සේ කියන පුද්ගලෙක් නෑ කියලා මම කියන්නේ නෑ. හැබැයි අනේ රන්දිර් විතාන්ගේ පෞද්ගලික මත ඇවිල්ලා රයිට් රන්දිර්ගේ මත ඇවිල්ලා ඒ වගේ කෙනෙක් මට දකින්න ඕනේ. ඉතින් ඒ වගේ පොඩි කියන්නේ අර කියන්නේ ඒ කියන්නේ අදහස් වල පොඩි ගැටුම් එක තමයි මම හිටියේ. රයිට් ඒ වගේ ඉන්න කාලක තමයි මේ බුද්ධ දර්ශනය හොයාගෙන ආල් රයිට් මොකද ඒක හරි ප්‍රැක්ටිකල් ලිව් ඇන් ලෙට් ලිව් එච්චරයි කියන්නේ සරල වශයෙන් ඒකනේ වෙන්න ඕනේ සෝ මම හිතන හැම ආගමකම කියන්නේ තියෙන්නේ එකම අයිඩියොලොජි එක තමයි ඔව් එකම දේ ඉතින් අපේ සමහර කට්ටිය ඉන්නේ ආගම කියන දේ ආයුධයක් කරගන්නවානේ යා සෝ ඒක වැරදි බට් හැම ආගමක බේසිස් එක ඇවිල්ලාන්නේ ඒක තමයි live and let live කෙනෙක්ට ආගමක් තිබිය යුතුමද ධර්මයක් තියෙනවනේ ආගම කෙසේ වෙතත් ධර්මයද දර්ශනයක්ද දර්ශනයක් ඒ කියන්නේ ඇයි කෙනෙක් දර්ශනයක් follow කරන්න ඕනේ නැත්නම් අනුගමනය කරන්න ඕනේ හොඳ නරක කියන දේ define වෙන්න එපා කෙනෙක්ට right ඒ කියන්නේ අපි කිම කවුරුරි වැරද්දක් කරොත් අපි කිම කවුරුරි බඩගින්නට අපි කිම පාංගිඩියක් හොරකම් කරා කියලා ඒ මනුස්සයාගේ අත කපනවද ඒක දඬුවම් දෙනවද එයාට ඒක හරිද වැරදිද ඒක ඉතින් ඒ ජීවිතය කියන දේ පිළිවෙලක් කරන්න ඉතින් අනිවාර්යෙන් දර්ශනයක් ඕනේ අපිට අපි හොඳ නරක කියන්නේ මොකද්ද කියන එකත් හඳුන්වලා දෙන්න දර්ශනයක් ඕනේ සමහරවිට දර්ශනයක් කියලා දෙකුත් ඕනේ නෑ common sense කියලා දෙකුත් මේ ලෝකේ තියෙනවනේ
දර්ශනය දර්ශනය කල සාමන සාමාන්‍ය දැනීම කියනක ආගමක් කරගන්න පුළුවන්. ඇයි ඒතිස්ල බිහිවුණේ? ඒතිස්ල බිහිවෙන්න තම හිතන්න අර මර තිබ්බ ප්‍රශ්න හිදම තමයි. මගතන ඒතිස්ල කියන්නේ හරිම ප්‍රායෝගික ප්‍රක්ටිකල් විදිහට හිතන කට්ටියක්. Seeing is believing. එයාලා සාමාන්‍යයෙන් කියන්නේ ආගමට ආගමට වැඩිය කියන්නේ සයන්ස් වලට විද්‍යාවට මුල් තැන දෙන පිරිසක්. ඒ කියන්නේ මේ ලෝකයේ ස්වභාවයයි ඔය මේ ලෝකෙත් මේ දුවන්නේ මෙන්න මෙන්න මේ හේතු නිසා, මේ විද්‍යාත්මක හේතු නිසා කියන ඒ අදහසින් ඉන්න කට්ටියක්. සහ අපි ඉතිහාසය දිහා බැලුවම ඔය හුඟක් ඔය ආගම් කියලා බිහි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ආගම කියන දේ මම කලින් කිව්වාගේ ඉතිහාසය බැලුවම ඔය බලය තියෙන මිනිස්සු ආගම කියනක ආයුධයක් කරගෙන තියෙන්නේ. ඒක සමාජය කන්ට්‍රෝල් කරගන්න විදියක් තමයි හැටියට පාවිච්චි කරලා තියෙන්නේ. ඒක අදටත් වළංගුයිද? අදටත් සෑහෙන වළංගුයි. මම කියන්නේ කියවලා තියෙන කරුණු හැටියට. ඔය ක්‍රිස්තියානි ආගමේ ඉන්නවා පිරිස් දෙකක්. කැතලික්ස් and ප්‍රොටෙස්ටන්ට්ස් කියලා. ප්‍රොටෙස්ටන්ට්ස් කියන පිරිස බිහි වුණේ ඔය එංගලන්තයේ කියන රජුරන්ගේ කාලේ, මෙඩිවල් කාලේ. එක පිරිසක් ඒ කියන්නේ කැතලික් චර්ච් එකෙන් කියන්නේ කැතලික් චර්ච් එකේ කරන ඔය පොඩි පොඩි ඒ කියන්නේ මොනවද කියන්නේ එක්කෙනෙක් කියන්නේ මාටින් ලූද කියලා එක්කෙනෙක් හිටියා. එයාට කැතලික් චර්ච් එකත් එක්ක පොඩි 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 ගැටුම් වගේක් ඇති වුණා. එයාට තේරුණා ඒ කියන්නේ කැතලික් චර්ච් එකෙන් අර කියන්නේ මිනිස්සුන්ගෙන් අර බදු අය කරන විදියයි කියන්නේ එක එක කියන්නේ එක එක කියන්නේ ආගම මාර්ගෙන් මිනිස්සුන්ව එක්ස්ප්ලොයිට් කරනවා කියලා එයාට තේරිලා එයා කැතලික් චර්ච් එකෙන් අයින් වුණා. අයින් වෙලා එයා රයිට් අපි ඒත් ක්‍රිස්තියානි, අපි ඒත් දෙවියන් වහන්සේ මේ අදහනවා රයිට් කියලා ඒ අයිඩියාකින් වෙනම ඒ කියන්නේ හැත්තකට ගියාද මූව්මන්ට් එක පටන් ගත්තා. එයාලා කියන්නේ ප්‍රොටෙස්ටන්ට්ස් කියලා. රයිට්. ඉතින් මේක එක උදාහරණයක්. හැබැයි සහ අපි තව බැලුවොත් ඒ කියන්නේ ඒ කාලෙම මේ ක්‍රුසේඩ්ස් කියලා තිබ්බා කියන්නේ යුද්ධයක්. කියන්නේ යුද්ධ කාලයක් තිබ්බා. ඒ කියන්නේ ඔය අරාබි රටවල් සහ එංගලන්තෙත් එක් අතර යුරෝපීය අරාබි අතර. එයාලට උමනා තිබ්බා ඔය ජෙරුසලම් නගරය ආය අල්ලගන්න. රයිට්. ඒකත් හැබැයි ආගමකට වැඩිය ඔය කියන්නේ හුඟක් ආගම වෙනුවෙන් කරන සටනක් කියලා තමයි ඒක මාකට් කරේ. හැබැයි ඔක ඇත්තරම ව්‍යාපාරික හේතු නිසාම තමයි වුණේ. ඔතන ඔය එංගලන්තයේ කියන ඔය තියෙන මේ ට්‍රේඩ් රූට්ස් ටිකයි ඔය නැව් යන මේ රූට්ස් ටික රැකගන්නයි සාමාන්‍යයෙන් මුදල් වලට ට්‍රේඩ් වලට ඒ ව්‍යාපාරික හේතු නිසා වෙච්ච සිද්ධියක් තමයි. හැබැයි හුඟක් කියන්නේ හුඟක් කට්ටියකින් නැති වුණා. හැබැයි ආගම හේතුවක් කරගෙන කරපු යුද්ධයක්. ඉතින් මම එහෙම කිව්වම හරිනේ අපි ඉතිහාසය දිහා බැලුවම ඉතින් හුඟක් ඔය ආගම කියන දේ ආයුධයක් කරගෙන තියෙන අවස්ථා ගොඩයි. අදරත් ආගම කියලා කියන්නේ හොඳ බිස්නස් එකක්ද? මෙහෙමයි අපිට කියන සම්ස්තයක් වශයෙන් බිස්නස් එකක් කියලා කියන්න බෑ, ඒක වැරදි. ආගම කියන්නේ ඇත්තම කියන්නේ මෙහෙමයි තමන් ආගම කියන දේ තමන්ගේ ජීවිතේ එක්කව කරගන්න විදිය අනුව තමයි තින් ඒක. මම දැකලා තියෙනවා කියන්නේ සමහර ඉන්නවා කියන්නේ සමහර ආගම්වල ආගම් නායකයෝ ඉන්නවා. එයාලත් ඒක ව්‍යාපාරික මට්ටමින් කරන්නේ. ඒක කොච්චර දුරට හරිද වැරදිද කියන එක ඒ වගේ දෙයක් කියන්න තරම් කියන්නේ මට මේ සුදුසුකමක් නැහැ. මම හැබැයි මෙහෙම දෙයක් කියනවා රයිට්. ඔය සමහර ආගම් නායකයෝ ඉන්නවා කියන්නේ ඔය තමන්ගේ ඔය කරන මේ මොකද ඒවට කියන්නේ ඔය සර්විසස් වලට රයිට්. ඒවට මාසස් වලට සර්විසස් වලට කරන මේ කියන්නේ ඒවට කට්ටියගේ මුදල් ආය කරනවා රයිට්. ඒක සමහර මට තේරෙනවා ඒක කියන්නේ මතු පිටින් දැක්කම මේක කිසිම ආගමක් නැහැ කියලා. මේක ආගමක් නෙමෙයි, මේක ව්‍යාපාරයක් කියලා සමාජලට කියන හිතන්න පුළුවන්. දැන් මීට මාස කිහිපයකින් අපි දැක්කේ මේ ෆෝන් චාර්ජ් කරන දෙවිවරු. මම දැක්කා. ඒ කියන්නේ මෙමය එක එක ඔය වගේ කැටයම් පැනලා ඉතින් මිනිස්සු එක්කව කර ගන්නවා. රයිට්, ෆයින්. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. ඒක තව පැත්තකුත් තියෙනවා. කෙනෙක්ගෙන් සල්ලි හරි අරගෙන ඒ කෙනාගේ ජීවිතය කියන දේ මොන හරි පිළිවෙලක් වෙනවා නම්
හරිද යාගේ මෙන්ටැලිටි එකේ මොනාරි යාට හොඳක් වෙනවා නම් මම ඒක වැරද්දක් දකින්නේ නැහැ. මොකද ඒ මිනිහසකින් කීයක් හරි අරගෙන ඒ මිනිහස කියන්නේ එයාව පිළිවෙලක් කරා නම් ඒක හොඳයි. මොකද අර පුද්ගලයා ඒ වෙලාවේ එතන හිටියේ නැත්නම් ඒ මිනිහස පිළිවෙලක් වෙන්නේ නැහැ නේ. එක්කෝ ඒ සල්ලි ටිකම අරන් ගිහිල්ලා කවුරු හරි සයිකොලොජිස්ට් කෙනෙක්ට හරි ගෙවලා මොනාරි පුනරුත්ථාපන මේ කඳ කඳවුරකට ගිහිල්ලා හරි මොනාරි එහෙම දෙයක්. මොකද ඒ වට මේ එක එක මේ මිනිස්සු එනවනේ. කියන්නේ මේ ඩ්‍රග්ස් එක ප්‍රශ්න තියෙන කට්ටිය, ඩිවෝස් වල ඉන්න කට්ටිය. මේ වගේ හුඟක් ඔය ඒ වගේ ඔය නායක ගාවට එන්නේ ඒ වගේ කට්ටිය තමයි. ඒ කියන්නේ ප්‍රශ්න තියෙනවා, ප්‍රශ්න තියෙන ඇති මේ ජීවිතේ පිළිවෙලක් වෙන්න ඕන මොන හරි ගැළවීමක් හොයගෙන කට්ටියක් තමයි. ඉතින් ෆයින්. ගැළවීම හම්බුණා නම් ෆයින්. ඒ ගැළවීමට තමන්ගේ අතින් කියකර ගියා නම් ඒ සල්ලිත් තමන් කැමැත්තෙන් වියදම් කරා නම් no problem. ඒකත් ගැළවීමක්. ඒකත් ගැළවීමක්. අපේ I mean that's the world we live in. ඒක ජජ් කරන්න අපි කවුද? හරි. දැන් ඔයා මේ රන්දිර කලින් කියවනේ ඔබ දකින්න දේවල් තමයි විශ්වාස කරන්න කියලා. දකින්න ඕනම දේක් විශ්වාස කරන්න පුළුවන්ද? දකින්න විදිය අනුව තමයි නේද? කියන්නේ ඔබ සාමාන්‍ය පුද්ගලයෙක් කොහොමද විනිශ්චය කරන්නේ නැත්නම් විශ්වාස කරන්නේ? විශ්වාසය කියන දේ ඒක ටිකක් හදාගන්න සෑහෙන කාලයක් යනවා. මම කියන්නේ මම පෞද්ගලිකව ගත්තොත් ඒ කියන්නේ මම ඉන්න විශ්වාස කරන පුද්ගලයෝ මට මේ එකතකින් ගණන් කරන්න පුළුවන්. ඒක ඔබ මිනිස්සු විශ්වාස කරන්නේ නැද්ද? අඩුයිද? විශ්වාස කරනවා. ඔය විශ්වාසය කියන දේ මම කියන්නේ ඕක හැමම මම කියන්නේ මේ විවෘත කරලා දෙන්නේ නැහැ. විවෘත කරලා දෙන්නේ නැහැ කවදාවත්. තියා. හේතුව ඇවිල්ලා ඒ කියන්නේ මම හිතන්නේ පාඩම් ඉගෙනගෙන තියනවාද? පාඩම් ඉගෙනගෙනක් තියනවා. ඒ කියන්නේ විශේෂයෙන් අපේ මේ මීඩියා ෆීල්ඩ් එකත් ඇතුලේ ඉන්න චරිත ටික ලහිරු තෝදා ගන්න ඕනේ. ඉතින් අපි සාමාන්‍යයෙන් මාත් ඇවිල්ලා තියෙන ලයිව් එක ඕපන් කරන් ගියොත් නිකන් ඉල්ලංකන් වෙනවද? ඉල්ලංකන් වෙන. ඉතින් ඒක ලහිරු දන්නවනේ මේ ෆීල්ඩ් එකේ කියන්නේ. සෑහෙන කාලයක් හිටපු කෙනෙක් නේ. ඉතින් yeah විශ්වාසය කියන දේ ඒක හරි ප්‍රවේශමෙන් මේ දෙන්නේ මම. ඇයි ඔබ විවාහ නොවුනේ? විවාහ නොවුනේ කියන්නේ මෙහෙමයි. ඒ විවාහෙන් කියන්නේ විවාහයේ කියන්නේ මේකෙන් කොහොමද කියන්නේ? ලයික් ඒ කියන්නේ අකමැත්තක් ඉදම නෙමෙයි. මම බිලීව් කරන සාමාන්‍යයෙන් ඒ කියන්නේ නිකම් ලෝකෙට පේන්න හැම විවාහ වෙන්න ඕනේ නැහැ. කවුරු බලක අවශ්‍යම දෙයක් නෙමෙයි. අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. ඒ කියන්නේ අත්‍යවශ්‍ය කියන්නේ මෙහෙමයි. ඒක අත්‍යවශ්‍ය වෙන කාලයක් ඒ කියන්නේ ඒක මට ඒ කාලයටදී ඒ උමනාව එයි. ඒ උමනා ආපු කාලෙට ඒක කරන්න තියෙන්නේ. නැත්තම් මෙතන මේ සමාජයට පෙන්වන්න කියලා මෙතන මේ දරුපවුල හදන්න ඕනේ නැහැ නේ. කෙනෙක් විවාහ යුතුයමද? නෑ. එහෙම නෑ. අපේ සමාජයේ තියෙන මතයක් නේ සමහරට වයසට ගියම තනි වෙන්න පුළුවන්. එතකොට බලා ගන්න කවුරුත් නැහැ. නැත්තම් පිරිමියෙක් නම් විවාහ වුණාම බිරිඳ ළඟ ඉන්න පුළුවන්. නැත්තම් දරුවෝ බලාගනි. මේ මතේ රන්දිර කොහොමද දකින්නේ? ඒක يعني මෙහෙමයි. සමහර කට්ටිය මම දැකලා තියෙනවා විවාහ වෙලත් ළමයිත් හදලා එයාලා ඒත් ජීවත් වෙන්නේ නිකන් මේ තනි වෙලා වගේ. ඒ වගේ පවුල් මම කීපයක් දැකලා තියෙනවා. ඔය තනිකම කියන එක මෙහෙමයි. තමන් තනියෙන් හිටියට ඒ තනිකම දැනෙන්නේ නැති වෙන විදිහට ඉන්නත් පුළුවන්. රයිට්. කියන්නේ ඔය ඉංග්‍රීසි වචන දෙකක් තියෙනවා. කියන්නේ සිංගල් කියන්නේ තනිකඩයි. අලෝන් කියන්නේ තනියෙන් ඉන්න එකට. These are two different things. මේවා වෙනස්. සිංගල් වෙන්න පුළුවන්. හැබැයි doesn't mean you're alone. තනි කමක් නැහැ. කමක් නැහැ. ඉතින් ඔබ කොතන ජීවත් වෙනවද දෙකේ? Single but not alone. Never alone. එහෙම දැන්ලම තන්ට කවදාවත් තනි කමක් ජීවිතේ? කවදාවත්? Never. මේක තමයි මම වාසනාවන්තයි. මම බලුවා. ඒකන මට මගේ කම්පැනි එක සෑහෙන වටිනවා. මට ඇත්තම කියනවා මේක නේක හරි අමුතු දෙයක් වෙයි තනිකම කියන එක මට කවදාවත් දැනෙන්නේ නැහැ. කිසිම වෙලාවක කිසිම මොහොතක අඩු ගානේ අපි කියමුකෝ සමහරට ව්‍යාපාරත් එක්ක අතිශය කාර්යබහුල වෙච්ච වෙලාවක හෝ නැත්නම් ජීවිතේ ප්‍රශ්නයක් ආපු වෙලාවට කිසිම වෙලාවක අවංකවම කියන්නේ නැහැ. මම හිතන්නේ ඒකට හේතුව ඇවිල්ලා මම ඒ කියන්නේ
කොම දවායක ෂයා කරගන්න කොහොමද මොකක් ඒත් දැන් එම අපගේ දවට ජීවිත ලයිෆ් එකේ ප්‍රශ්නයක් අපිගේමකෝ බිස්නස් වල කාර්ය බහුල තත්ත්වයක් එක්ක ස්ට්‍රෙස් වෙන්න පුළුවන් ඒ වගේ වෙලාවක මේක ෂයා කරගන්න කොහොමද ඒක ෂයා කරගන්නමත් ඕනේ නැහනේ ඒ කියන්නේ ඕක බේරගන්න ඕක තේරුම් අරගෙන මේ පිළිවෙලක් කරන්න අපි ගාවම කියන්නේ නොලෙජ් එක තියෙද්දි ඒක ෂෙයා කරනවා කියන ඉතින් ඒ ප්‍රශ්නෙම වෙන මනුස්සයෙක්ට මේ දාන එකනේ ඒක වැරදිනේ ඉතින් අපිම ඕක පොඩ්ඩක් බේරගෙන මේ කරගන්න පුළුවන් නම් නෑ මගේ තනේ මගේත් පොඩ්ඩක් ඒ මෙන්ටල් එක හැදෙන්නේ නැත්තේ ඔය නවසලන්ත ඉන්න කාලෙම තමයි මොකද මම ලංකාවෙන් කියන්නේ මං එහෙ තනියෙන් හිටියේ රයිට් තනියෙන් හිටියේ කියන ඔබ කොච්චර කතා කරත් රන්දිර වාගේ මේ මේ ලයිෆ් පැටර්න් එක වාගේ මානසිකත්වය හැදිලා තියෙන්නේ ඒ වෙස්ටර්න් ගතියත් එක්කද? එයාලා ගාව තියෙන මං කිව්ව අර ඒක පුද්ගල ඒ මානසිකත්වය මගෙත් නැත්තේ නෑ. තනියෙන් ඕන දෙයකට මුණ දෙනවා. ඔව්. අන්තිමට බැලුවම ඉතින් අපිට අපි විතරයි. That's the truth. Okay. ඉතින් ඔව් අවුල නැහැ. කොහොමද ඔබ ඔබේ මවත් එක්ක තියෙන ගනුදෙනුව? මවත් එක්ක? අම්මත් එක්ක? සුහද ගනුදෙනුවක් තමයි තියෙන්නේ. ඉතින් හැබැයි අම්මලා කරනවා ඉතින් මගේ මගරත් ඇත්තට තාම සෑහෙන කෑ කරනවා. තාම ඒ කියන්නේ පොඩ්ඩක් පොඩි ළමයෙක්ට සලකනවා වගේ සමහරවිට සලකනවා. දැන් අම්මා කවදාවත් ඔයාව හිතන පතන විදිහ ගැන අම්මා මොනවද කියන්නේ? අම්මත් එක්තරා කියන්නේ අම්මා කවදාවත් කියන්නේ එහෙම ප්‍රෙෂර් කරලා නැහැ බල කරලා නැහැ. ඒ කියන්නේ අම්මගේ තිබ්බ ලොකුම ඌමනාව ඇවිල්ලා කියන්නේ මිනිස්සු එක්ක කරන උගත් මිනිස්සු එක්ක කරන්න. ඉතින් මම හිතන්නේ මම ওই විශ්වවිද්‍යාලයට එන්ටර් වෙච්ච දවසේ යාගේ ඒ ඒ එක්ස්පෙක්ටේෂන් එක ඒක ෆුල්ෆිල් වුණා එතනම. ඒක හරි. සා ග්‍රැජුවේට් වුණාන් පස්සේ මට දෙනවා රයිට් හරි. දැන් උගත් කමකුත් තියෙනවා හැකියාවකුත් තියෙනවා. මම මොනරි කරගනි. ඔයා ලයිෆ් එක විඳින්න ආස කොහොමද? කලාව කියන දේ මට සෑහෙන වටිනවා. ජීවිතේ කලාවත් එක්කම ගත කරන්න තමයි කැමති. මරණ දවස වෙනකන් මොන මොන ඉතින් ඔය සයිඩ් එකේ මොන මොන බිස්නස් කරත් ව්‍යාපාර කරත් මුල් තැන හැමදාම දෙන්නේ කලාවට. මොකද මං හිතන්නේ කියන්නේ ඔය බිස්නස් වලින් මුදල් උපයන එක හරි. හැබැයි මට ඒ කියන්නේ දැන් අපි කියමු දැන් අපි සාමාන්‍ය බිස්නස් එකක් කරද්දී බිස්නස් එක අපි පාඩුවක් ඉඳගෙන කවදාවත් කරන්නේ නැහනේ. ඒකනේ බිස්නස් එකක් කියන්නේ. ඒකනේ බිස්නස් එකක් කියන්නේ. හැබැයි එහෙම බැලුවම මට ඒ කියන්නේ අපි කියමු දැන් කොයරි පේමන්ට් එක වුණත් මයික් එකක් හයි කරලා සිංකරන් සින්දුවක් කියන්න පුළුවන් මිනිස්සු ඉස්සරහා. සල්ලි ආවත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රැක්ටිකලි කරන්න බෑ. හැබැයි මම කියන්නේ කලාවට එච්චර ආදරේ. ඒකෙන් සල්ලි ආ ඒ කියන්නේ දැන් දැන් මූර්තිය මට්ටමින් කරන්නේ. ඉතින් කරන දෙයකට අය කරන එක හරි. හැබැයි ඒ කරනවත් එක්ක කියන්නේ දැන් අපි කියමු දැන් මොන හරි කන්සර්ට් එකකට ගිහිල්ලා මොන හරි සමාජ සේවාවක් හැටියට මොන හරි චැරිටි එකක් වෙනුවෙන් කරන කන්සර්ට් එකකට ගිහිල්ලා අපි ෆ්‍රී සින්දු කිව්වගේ මේ කියමුකෝ. ඒකට සල්ලි ආවේ නැහැ කියලා කිසි කියන ඒ කියන්නේ අඩුවක් දැනෙන්නේ නැහැ. ඔය ස්ටේජ් එක උඩ මයික් එකක් අතේ තියාගෙන මේ පෙපෙන හලු වලින් ඔය වාතය පිටවලා වෝකල් කෝඩ්ස් වයිබ්‍රේට් වෙන අරගෙන සින්දුවක් කියන දේ අපෙන් එළියට එද්දී ඉතින් මේක වෙනම එකක්. ඒක මුදල් වලින් ලැබෙන ඔය සැටිස්ෆැක්ෂන් එකට සමාන කරන්න බෑ. ඒක වෙනම එකක්. රන්දිර කොහමද ඔබ මත්පැන් දුම් වැටි මත් කුඩු හෝ අපේ ඩ්‍රග්ස් වර්ග මේවා කොහමද ඔයාගේ ජීවිතයට සම්බන්ධ වෙනවද වෙන්නේ නැද්ද කොහමද වෙලා තිබ්බද? මං ඇත්ත කියන ඒ කියන්නේ මේමයි ඔය සාමාන්‍යයෙන් ඔය කැම්පස් යන කාලේ ඉතින් ටිකක් තනියෙන් හිටියේ. ඉතින් ඒ කාලේ කියන්නේ මේමයි මම කියන්නේ සාමාන්‍යයෙන් ඔය ඔය ඩ්‍රග්ස් පැත්තෙන් එහෙම ලොකුවට මුකුත් කරලා නැහැ රයිට්. දුම්පානය කරලා තිනවා ඒ කියන්නේ පොඩිම කාලේ කියන්නේ එහෙම මෙහෙම්. මට ඒක ඇත්තම කියන්නේ මට දුම්පානය කරන්න බෑ මොකද මට මේ තියෙනවා මේ පොඩි කන්ඩිෂන් එකක් ඇස්මා. හරිද? ඉතින් හැම වෙලේම අර ඉන්හෙල් එක මම මේ සාකුවේ තියාගෙන ඉන්නේ. සායක අපේ ගායන හැකියාවටත් පොඩ්ඩක් බලපානවා. ඉතින් ඒවට ලොකුවට නෑ. මත්පැන් කියන දේ ඉතින් මෑතකදී ඒකත් නවත්තලා තියෙන්නේ. මම එහෙම කියන්නේ ලොකුවට එහෙම කොයි මත්පැන් ගත්ත කෙනෙක් නෙමෙයි. එහෙම මේ ඉතින් මොන හරි කියන්නේ නත්තල් වලට හරි මොන හරි උත්සවයකදී මොන හරි වගේ
පොඩියට ගන්න කෙනෙක්ති හ සාන ්‍රිකයක් ගත්තම දැන ෆිල්ින් එක පොසිටව් නෙගටව්ද වාට ඒ වෙලාට තින් පොසිටව් එකමදේ මේ ඒකත් අරගෙන තැනකින් හට ගියාමිතින් ඊළඟ දවස උදේ පොඩ්ඩක් නකට මර්තාවදයක් තේරල දෙන කෙන මටිකේ පොඩ්ඩක් ඔය ෆිට හර හෙල්තැන් ෆිට්නස් කෙන මටික වැඩියම් බාලනොය සාමර තේරල තියෙන සාමානටයක් ෆිට්නස් කනදේ ජීවිත එක්ව කරගත්තාම අපි වන්න සතිකර සතර පහකරේ අපින් ජිම්මරි ජිම්යනව නං දුවනවා නං මොනහරි ඒවගේ ක්‍රීඩාවක යදෙනවා නම් සෙල්ලං කරනවා නම් ඇල්කොහල් කියනක පොඩ්ඩක් ඇඟට තවත් අමාරුවෙනවා ඒ නිසා දැන් ගියටගේ මගේ තන මාස තුන අතරක්විතර මුත් කරේදය වලට පියනට බිසි ෙඩුල්ල එක වැඩගට කෙනෙකට ස්ට්‍රෙස් කින දැන්න නැද බිස්ටස එක පැත්තකින් ආට එක පැත්තකින් අනිවාරෙන් අනිවාරෙන් මගේ තැන මේ සමනෙන් ව්‍යාපාරය කරන ඕන කෙනෙක්ට ස්ට්‍රෙස් තියෙනවා ස්ට්‍රෙස්ක වැඩිම වැනි සාමන මාස අන්තිමට ස්ටාෆික සැල් රීසම වන්ඩ වෙච්ච ද තමයි ඕන කෙනෙක්ට සහ ඉන්වස්ටර්ස් ලගෙන බිනස් එකට කවර ඉන්වස් කරපු කට න යාලට කට උත්තර දෙන්න වෙන අවස්ථා තියෙන ඉතින් ඒ ස්ට්‍රෙස් කියන් යෝක තමයි ස්ට්‍රෙස් කියන දේ ඉතින් හැමදාම තියෙනවා ඒක හැබැයි අපි ගන්න විදිිය ම මේ මෑතකද පොඩ්ඩක් ගන්න ඒ ගැන කල්පනා කරලා ගැන හිතහදාගත්තා හිතාදාගත කියෙන හිතාදාගත කියන්නේ මේක අපි ස්ට්‍රෙස් ගැන ස්ට්‍රෙස් වෙන්න ඕන්නෑ කියනක තමයි මේ මං මේක විශේෂෙන් ඒවගේ හිතහදාගත්තේ මොකද මම ඉස්රට කරන කොන්සට් සීරිසික නිසාම තමයි කොන්සට සාමන කරන වෙලාදී කොන්සට එක බලනවෙල බලන්නපු කට්ටට ඕක ලොකට තේරෙන්නේ අපිට තේරන ස්ටේජකුඩ එකඒක හුටපට වෙනවා මයික් ෆීඩ් බැක් වෙනවා ඉන්ිය මොනිටර්ස් ඔෆ් වෙනවා එක පාටම මොනරි මොයිට ස්පීකර එක කැහෙන්නැතු වෙනවා එහෙම වෙන්න පුළුවන් දැන් මෙතකල් සාමානය ගැන්නේ මම ඒවට පොඩ්ඩක් ඒවට බොරු කියන්නන පොඩ කේන්තියනවා හැබැයි දැන් කේන්තිය ඔය ආඩින්ස කිසර පෙන්න්න බැරිද ඒක යටපත් කරගෙනම ඉන්නවා ඇැ ඒකත් තවත් ට්‍රෙස් එකක් ස්ටෙසක පිට බල පිට කරන්න තුව තියන්න තවත් ට්‍රෙස්සක් මන් තීරණය කරගත්තා මෙහෙමයි මට මේ එදිනදා ලයිෆ් එක වෙන දේවල් වලට මූුණ පාන්න බැරින්නම් ස්ටේජ්ජකුඩ ඔය වගේ දෙයක් වෙච්චලාකදී ඔය දහසක් මේ මිනිස් විස්සර ැ මූුණ ඇඹුල් කරගෙන හිටිය මේ කැතයින ඉතින් පොඩ්ඩක් මේ ටියක් කන්ඩිෂන් වෙන්න ඕනේ පොඩ්ඩක් හිතහදාගන්න කන්ඩිෂන් වෙන්න ඕනේ මේ හැම දෙයක්ම කියන ටියක් කාම් විදියට ගන්න මොක දෝකට නාත්තන්න බෑ ති බුද්ධක්මති කියලදින මේ ජීවිත කියෙන දුක් ජීවත්වීම ඉපදීම දුකක් ඒ කර ඇත්ත තින් මේ හැබැයි ඒක අපි දුක් කෙරට ගන්නත් ඔන්න මේ නිකන් ජීවිතය ස්වභාවය කියලා ආරයිට් ෆයින් කියලා ඉතින් ඉස්රාට ඇන්න තින්න ස්ටන්ව විත්ලහට සර නවස නාදර ලක්කා දේශ පාලය ඇත්තරම ලොකු අදහසක් නෑ මේ ඇත්තරම කියනවනම් මොකද වදාසට ඇද කැමති නැදර එක ලොකු කැමැත්තක් කියලා එක එහකුත් නෑ එපා වෙලා තියන්නේ එපා වෙලා කියන්නේ මේමයි එහම කියනක පොට සැර වැඩි ගන්නේ සැටිස්ෆයිඩ් නෑ කියනක තමයි මේ ඔකට හරි වචනය කියන්නේ මේ නවසිලන්තේ ක්‍රයිස් චර්ච් නගරේ ගිය අවුරුද්දේ ඉගන රෙෆියජිස් ලයින්න මොස්කෙහකට කෙනෙක් ඇවිල්ලා එය වැඩිතියාගෙන තියාගෙන ගියා ඒ මොස්කගේ පල්ලිය විල්ල කියන්නේ වෙන් නිවසිලන් වලට සරනාගතය හැටියට ආපු ෆැමිලීසුයි පුද්ගල හිටියේ ගොඩා දෙන මියගේද ඒ සිදුවීමට නවසනද හිටපු අගමැති ගෑනු කෙනෙක් එයා මුහුණ දීපු විදිය මගේ තැන එක ලෝකටම ආදර්ශයක් කියන්නේ එයාලා එකට මුහුණ දීපු විදිය ගැන කියන්නේ මම කියන්නේ ජීවිත පලනි පාට දැක්කේ සාමාන්‍ය අගමැති කෙනෙක් ඒ වගේ විදිහකට කියන එක සෑන මේ හොඳ ආදර්ශයක් එයා මේ කියන්නේ හිටපු ඒ පල්ලි හිටිය මොකක් මුස්ලිම් කට්ටිය නවසිරන්තේ ලොකු මුස්ලිම් ජනතාවක් නෑ හැබැයි මං කලින් කිව්වේ මෙතන ආගම් බේදාරම මොකුත් නෑ නන්ද කියන්නේ නිව්සීලන්ත කෙනෙක්ට නිව්සීලන්ත කෙනෙක් හැබැයි මට තේරෙනවා කියන්නේ ඒ ඉන්න සුළු මුස්ලිම් පිරිස මෙයාලා කියන්නේ
කියන්නේ ඒක යාට සෑහන්න ෆෙක්ට් වෙච්ච මේ සිද්ධියක් තමන්ගේ ආරක්ෂාව ගැන ඊට පස්සේ දැ බයනවානේ මන් දැක්ක ෆොටෝ එකක් එයා මුස්ලිම් කාන්තාවන් කරනවා වගේ මුහුණම නෙමේ මෙහෙම වහගෙන එයා ස්පීච් එකක් දෙනවා කියන මම ඔයාලගේ නායකයා මම මේ රටේ ඉන්න කියන්නේ ඔය යුරෝපීය ජනතාව මෞරි ජනතාව ඔය සමෝවා ෆීජී මුස්ලිම්ද මේ මම ඉන්න නවසිලඳ ජනතාවතක මම ඉන්නවා කියන එක පෙන්වන්න එයා කරපු දෙයක් ඒක. ඒ වෙලාවේ ඇත්තම කියනවා නම් ඒ ටිකට මම ද්විත්ව පුරවැසියෙක් ලංකාවේ පුරවැසිකම තියෙන හෙත් පුරවැසිකම මගේ තියෙන නවසිලඳ මේ පුරවැසිකම ගැන ආඩම්බර වුණා. ලංකාවේ සෙක්ස් කියන වචනට බයයිද කට්ටිය? මොකද මේ ලිංගිකත්වය? මොකද සමීක්ෂණයක මං දැකලා තිබ්බා මුළු ලෝකෙම වැඩියෙන්ම සෙක්ස් කියන වචනේ Google කරන්නේ ලංකාවේ ලංකාවෙන් තමයි කියලා. සෙක්ස් කියන සෙක්ස් වලට බය නැහැ බෑ. සෙක්ස් කියන වචනේ සෙක්ස් ගැන මං කියන කතා කරන්න බෑ මිනිස්සු. ඒක මාතෘකාව කරගන්න බෑනේ. මේක මොකද අපේ සංස්කෘතියත් එක්කද නැත්නම් මේ හදාගත්ත බොරු එකක්ද? මම හිතන්නේ සංස්කෘතියත් ඔකට බලපානවා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒක ගැන තා පොඩක් විවෘතව අපි කතා කරන එක වටිනවා. සමනින් වරන්දිර් දැන් ව්‍යාපාරිකයෙක් හැටියට ඔබ බිස්නස් එකට ඉන්වෙස්ට් කරද්දී මොනවද සලකා බලන කරුණු? මුලින්ම බලන්නේ يعني මම ඉන්වෙස්ට් කරන කැටි නම් යන්නේ ඒ බිස්නස් එක කරන පුද්ගලයෝ හෝ තනි පුද්ගලයා තමයි මුලින්ම බලන්නේ. කරන පුද්ගලයා හෝ තනි පුද්ගලයා පුද්ගලයේ ටීම් එක හරි ඒ කියන්නේ තනි පුද්ගලයෙක් නම් ඒකේ ඉන්න පාර්ට්නර්ස්ලා කවුද කියලා මුලින්ම බලන්නේ. එයාලගේ සුදුසුකම් මොනවාද? ඊටත් වැඩිය මෙයාලගේ අපිට කියන්නේ මෙයාලට හැකියාව තියනවද? උඟට වල බිස්නස් එකක් එහෙම ඉන්වෙස්ට් කෙනෙක් හොයන්නේ එක්ක ඔයා ඒකේ පටන් ගැම්මේදී රයිට්? ඒතර රිස්ක් එක තියා වැඩි. නැත්තම් ඒක යම් දුරක් ගිහිල්ලා ඒකට දැන් ඊළඟ ඒ බිස්නස් එකේ අර ඊළඟ අධීරයට යන ඊළඟ පියවරට යන මොනරි ආයෝජනයක් වුණා හින්දා. ඉතින් අපි සාමාන්‍ය කෙනෙක් ලොකුම රිස්ක් එක ගන්න ඒ ස්ටාර්ට් එකේ. මොකද රයිට් අපි දැන් මේ අහවල් බිස්නස් එක කරමු කියලා කෙනෙක් ආවම බිස්නස් ප්ලෑන් කියලා ඔය ස්ප්‍රෙඩ්ෂීට් අදද ඔය ප්ලෑන් ගහන්න පුළුවන්. මේවා ප්‍රැක්ටිකලි හැබැයි ප්ලෑන් එක තියෙන්න ඕනේ අනිවාර්යෙන්. හැබැයි ඒ ප්ලෑන් එක මෙයා කියන විදිහට මේ ප්ලෑන් එක ටිකක් සුබවාදී වැඩිද? හරිද? මේකේ තියෙන මේක ප්‍රැක්ටිකල්ද? කියන ඒවා ටික කියන ඔක්කොම කරන්න පුළුවන්ද? කියන දේ කරන්න පුළුවන්ද? සා මුලින්ම මේ පුද්ගලයාට මේ හැකියාව තියෙනවද කියන එක බලන්න ඕනේ. මෙයාගේ සුදුසුකම් මොනවාද? මෙයා කලින් මේ වගේ දේවල් කරලා තියෙනවද? එක්කෝ කියන්නේ නැත්ති කියන්නේ බිස්නස් එක හැටියට නෙමෙයි. මොනාරි කියන නිපුණතාවයේ පුහුණුව මොනාරි ඒවා තියෙනවද කියන එක මේ සලකලා බලන්න ඕනේ. මෙයා මේ කරන්න හදන දේ තව 100 දිනක් විතර කරනවද? මේ කරන්න හදන ව්‍යාපාරයේ මොනාරි යුනික් එකක් තියෙනවද? මෙතන ඇත්තටම ඔපචුනිටි එකක් තියෙනවද? සහ අපි ඉන්වෙස්ට් කරොත් ඔය ඉන්වෙස්ට් කරන මුදල අවුරුදු කීයකින් ආයි මේ රිටර්න් එකක් එයිද? ඔය ටික තමයි සාමාන්‍යයෙන් සලකලා බලන්නේ. ස්ටෑන්ඩ් බයි විත් ලහිර් වඩසරණේ අවසාන ප්‍රශ්නය. ඔබ මෙඩිටේෂන් පැත්තේ ඉන්නවද? මෙච්චර බුද්ධාගම ගැන කතා කරන කෙනෙක් මෙඩිටේට් කරන්නේ නැහැ කියලා කියමුද කවුල් නැහැ. ඇත්තටම කියනවා මට මෙඩිටේෂන් මේ පැත්තේ ලොකුවට නැහැ. හැබැයි ඒ කියන්නේ දවසකට කියන්නේ විනාඩියක් හෝ විනාඩි දෙකක් විතර පොඩ්ඩක් හිතෙන් හැම දෙයක්ම අයින් කරලා හුස්ම ගන්න. රිද්මයකට හුස්ම ගන්න පොඩ්ඩක් ඇඟ ට්‍රේන් කරනවා දැන්. ඉතින් ඒකෙන් ඔය විනාඩි 2 3 4 5 වෙලා 10 වෙලා ඒ වගේ ඒකේ ඩියුරේෂන් එක වැඩි කරගන්න ඉතින් පොඩි ට්‍රයි එකක් දෙනවා. හරි. කෙනෙක් ඔබෙන් ඇහුවොත් රන්දිර ඔබේ රසිකයෙක් වෙන්න පුළුවන් ඔයාට ආදරය කරන කෙනෙක් ඔයාට හම්බෙන කෙනෙක් ව්‍යාපාරිකයෙක් කවුරු හෝ කෙනෙක් ඔයා ඇහුවොත් මොකක්ද ජීවිතය කියන්නේ? ඔබ විශේෂයෙන්ම ඔබ ජනප්‍රිය තරුවක් ගායකයෙක් ව්‍යාපාරිකයෙක් තරුණයෙක් මේ ඔක්කොම මොකක්ද ජීවිතය කියන්නේ? ජීවිතය කියන්නේ ඔයා ගිහිල්ලා තියෙනවද ඇමියුස්මන්ට් පාක් එකකට සතුටු වෙන? සතුටු වෙන වගේ තියෙන ඔය වගේ සමනෙන් ඩිස්නි වර්ල්ඩ් කියලා තියෙනක ඒ වගේ. ඒ වගේ තැනකට ඇතුළු වුණාම දැන් අපි පාක් එක 6ට ඕපන් කරනවා 10ට වහනවා. ඔතන තියෙනවා ඔය කරන්න දේවල් ඔය බවුන්සි කාසල් එක තියෙනවා ඔය කානිවල් අරන් මෙව්වා මැජික් ෂෝ තියෙනවා අපි කියමු 20ක් 30ක් විතර තියෙනවා. ওই ටික පැය 4කින් බලන්නත් බෑ. ඕකේ. ඔය පැය 4 ගන්න බලන්න බලමු උපරිමක් බලන්න ඕනේ. ඔය පැය 4 අපි කියමු 6ට පටන්ගෙන 10ට වහ ෂාප් 10 වහනවා. ඔය
ඔය කාල සීමාව කියලා කියන්නේ අපේ ලයිෆ් ටයිම් එක. කානිවල කියන්නේ අපේ ලයිෆ් එක. ඒ දින දින කාල සීමාව තුළ විඳින්න පුළුවන් හැම දෙයක්ම ඉඳලා ලයිට්ස් ඔෆ්. මේක තමයි ලයිෆ්. පුනරුත්පත්ති විශ්වාස කරනවද ඔබ? ඒක විශ්වාස කරන්න තරම් කරුණ මම කියන්නේ කවුරුගෙන නැහැ. හැබැයි මම කලින් ඇහුවාගේ රාවණා සංකල්පය ඒකත් මට ටිකක් අලුත් දෙයක්. පුනරුත්පාදන වල ඒකත් මේ පුනරුත්පත්ති sorry ඒකත් මට ටිකක් අලුත් සබ්ජෙක්ට් එකක්. මම ඒක ගැන තව පොඩ්ඩක් රිසර්ච් කරලා ආයෙ මේ වගේ තව දවසක මේ ඉන්ටර්විව් එකක් කරනවා නම් මම ඒකට උත්තරයක් දෙන්නම්. අදෝ ආ රන්දීර් කියන තැනක මේ ජනප්‍රියත්වය තියාගෙන ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්නේ පෙර කරපු පින් නිසාද නැත්නම් මේ වගේ ලැබීමද? ඒ දෙකේ එකතුවක්.